ඉතින් කොහොමද යාළුවනේ අදත් ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ සිංහල මූවි YouTube channel එකට. අද මම අරගෙන ආවේ ජේසන් ස්ටතම් කියන නළුවාගේ තවත් සුපිරිම ගණයේ මූවි එකක්. ෆිල්ම් එකේ නම තමයි The Transporter. මේක කොළී රථ රියදුරෙක් ගැන කතාවක්. හැබැයි මෙයා නිකම්ම සාමාන්‍ය රියදුරෙක් නෙමෙයි. කවුරු හරි කෙනෙක් හරි පාසලයක් හරි මෙයාලව ට්‍රාන්ස්පෝර්ට් කරනවා නම් අනුගමනය කරන්න ඕන නීති කිහිපයක් තියෙනවා. ඉතින් දවසක් මේ විදිහට එක පැක් එකක් අරගෙන ගිහිල්ලා එක තැනකට මෙයාට බාර දෙන්න හම්බ වෙනවා. හැබැයි පැක් එක අරගෙන ටිකක් දුර ගියාට පස්සේ තමයි මෙයා දැනගන්නේ බෑග් එක ඇතුළේ දාලා ඉන්නේ ගර්ල් කෙනෙක් කියලා. ඒ සිද්ධියත් එක්ක තමයි ක්‍රියාදාම වලින් පිරුණු මේ මූවි එක පටන් ගන්නෙ. එහෙනම් ෆිල්ම් එක ඉවරන කල්ම මාත් එක්ක බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඒ වගේම තමයි වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි මූවි එකට යමු. ෆිල්ම් එක පටන් ගන්න අපිට පෙන්වන්නේ මම අර මුලින්ම කිව්ව ටැක්සි රියදුරාව. මෙයාගේ නම තමයි ෆ්‍රැන්ක් මාටින්. මේ විදිහට ටැක්සි රියදුරෙක් වෙන්න කලින් ෆ්‍රැන්ක් වැඩ කරලා තියෙන්නේ විශේෂ බලකා ඒජන්ට් කෙනෙක් විදිහට. කවුරු හරි කෙනෙක් මෙයාගෙන් ටැක්සි සේවාව ලබා ගන්නවා නම් ඒ වෙනුවෙන් විශේෂිත සේවාවන් ටිකක් සපයනවා. පළවෙනි එක තමයි එයාත් එක්ක ටැක්සියේ කවුරු හරි කෙනෙක් යනවා නම් එයාගේ අනන්‍යතාවය එළි කරන්න ඕනේ නැහැ. ඒ වගේම දෙවැනි එක තමයි මොකක් හරි පාර්සලයක් ප්‍රවාහනය කරන්න ඕන නම් පැක් එකේ තියෙන්නේ මොනවද කියලා කියන්න ඕනේ නැහැ. ඒ වගේම එයාගේ ඇග්‍රීමන්ට් එකේ තියෙන හැම දෙයකටම කලින් කැමති වෙන්න ඕනේ. ඉතින් දවසක් මෙයාගේ ටැක්සි එකේ හයරයක් යන්න කියලා කට්ටියක් මෙයාට බැංක එකක් ළඟට එන්න කියලා තිබ්බා. හැබැයි එතනට ගියාට පස්සේ තමයි ෆ්‍රැන්ක් දැනගන්නේ එතන තිබ්බ බැංකුව මංකොල්ල කාලා පැනලා යන්න හදන හොරු සෙට් එකක් තමයි ප්‍රවාහනය කරන්න තියෙන්නේ කියලා. හැබැයි මෙයාට ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒත් එයා එතන හිටපු හොරු හතර දෙනාට කියනවා එතනින් එක්කෙනෙක් කාර් එකෙන් බහිනකල් අඩියක්වත් ඉස්සරහට යන්නේ නැහැ කියලා. මොකද හයර් එක දාන වෙලාවේ කතා කරපු කෙනා කියලා තියෙන්නේ 3 දෙනෙක්ව විතරයි අරගෙන යන්න තියෙන්නේ කියලා. ඒ වෙනුවට දැන් හොරු 4 දෙනෙක් මෙතන ඉන්නවා. මේ වෙද්දි පොලිසියත් ළඟටම ඇවිල්ලා හින්දා හොරු සෙට් එකට වෙන වාහනයක් අරගෙන යන්නත් බෑ. දැන් එක හොරෙක් ෆ්‍රෑන්ගේ ඔළුවට තුවක්කුවක් දික් කරලා තර්ජනය කරනවා ඩ්‍රයිව් කරේ නැත්තම් එහෙම එයාව මරලා දානවා කියලා. හැබැයි ෆ්‍රෑන්ක් පොඩ්ඩක්වත් බය වුණේ නැහැ. පුළුවන් නම් වෙඩි තියන්න කියලා එයා බලාගෙන ඉන්නවා. පස්සේ හොරු සෙට් එකේ නායකයා කරන්නේ වෙඩි තියලා ටීම් එකේ 4 දෙනාගෙන් එක්කෙනෙක්ව මරනවා. ඊට පස්සේ තමයි ෆ්‍රැන්ක් කාර් එකේ නම්බර් ප්ලේට් එකත් වෙනස් කරගෙන ඩ්‍රයිව් කරන්න පටන් ගන්නෙ. පොලිසියත් දැන් ළඟටම ඇවිල්ලා ඉන්න හින්දා මෙයා ගොඩක් දක්ෂ විදියට කාර් එක ඩ්‍රයිව් කරලා අතුරු පාරවල් වලින් හරවලා පොලිසිය හැමෝම මගහරලා පැනගන්න උත්සාහ කරනවා. පොලිසිය කාටවත්ම බැරි වුණා ෆ්‍රැන්ක්ගේ දක්ෂතාවයත් එක්ක එයා විදියට ඩ්‍රයිව් කරන්න. අන්තිමට පොලිසිය කට්ටියව මගහරලා ෆ්‍රැන්ක් හොරු 3 දෙනාව අරගෙන එනවා එයාලට යන්න ඕන කිව්ව ප්ලේස් එකට. දැන් අර හොරු සෙට් එකේ නායකයාට ෆ්‍රැන්ක්ගේ දක්ෂතාවය ගැන ගොඩක් පුදුමයි. ඒ හින්දා මෙයා පොරොන්දුණු ගානට වඩා වැඩි ගාණක් එයාට දෙනවා. ඒ වගේම අහනවා එයාලව අරගෙන ගිහිල්ලා තවත් තැනකට අරලවන්න පුළුවන්ද කියලා. හැබැයි ඒකට බෑ කියලා තමයි ෆ්‍රැන්ක් උත්තර දෙන්නේ. මොකද දැන් එයාගේ ජොබ් එක ඉවර හින්දා අලුත් වැඩක් බාර දෙනවා නම් විනාඩි 20කට කලින් තමයි බුක් කරන්න ඕනේ. ඉතින් ඊළඟට ෆ්‍රැන්ක් එයා නතරලා ඉන්න ගෙදරට එනවා. ඒගොල්ල වාහනේ තිබ්බ ලේ පැල්ලම් එහෙම හොදලා කාර් එක හොඳට පිරිසිදු කරනවා. ඒ වගේම කලින් මාරු කරපු නම්බර් ප්ලේට් එකත් ආයෙත් තිබ්බ එක විදිහට වෙනස් කරගන්නවා. මේ වෙලාවේ අපිට පෙන්නනවා නිවුස් එකක් ටීවී එකේ යනවා. ඒ ෆ්‍රැන්ක් එක ආපු හොරු 3 දෙනාව පොලිසියෙන් අල්ලගෙන තියනවා කියලා. මෙයා දැන් නිවුස් එක බලන ගමන් ඉද්දී ටාකෝන් කියන පොලිස් නිලධාරියා එනවා ෆ්‍රැන්ක්ව හම්බ වෙන්න. මොකද පොලිසිය දැක්කා හොරු සෙට් එක කලින් වෙලාවේ පැනගත්තේ කළු පාට BMW කාර් එක කියලා. ෆ්‍රැන්ක්ට තියෙන්නේ ඒ වගේම කාර් එකක්. ඒ වගේම තමයි ෆ්‍රැන්ක්ගේ ඩ්‍රයිවිං දක්ෂතාව ගැන දන්න හින්දා ටාකෝ සැක කරනවා හොරු සෙට් එකට උදව් කරේ ෆ්‍රැන්ක් කියලා. හැබැයි ෆ්‍රැන්ක්ගේ කාර් එකේ නම්බර් ප්ලේට් එක දැන් වෙනස්. ඒ වගේම එයා කියන්නේ වැඩකට ටවුන් එකෙන් පිට ගිහිල්ලා ටික වෙලාවකට කලින් තමයි ගෙදරට ආවේ කියලා. ටාකෝ මේ කතාව විශ්වාස කරනවා. ආයෙත් උවමනාවක් වුණොත් හම්බ වෙන්න එන්නම් කියලා එයා ආපහු යනවා. ටික වෙලාවකට පස්සේ කස්ටමර් කෙනෙක් කතා කරලා ෆ්‍රැන්ක්ට බාර දෙනවා අලුත් වැඩක්. හැබැයි මේ පාර අරගෙන යන්න දෙන්නේ පාර්සලයක් විතරයි. ටික වෙලාවකින් මෙයා යනවා වැඩේ බාර දුන්න කට්ටියව හම්බ වෙන්න එක කැෆේ එකට. ඒ කට්ටිය මුලින්ම කියන්නේ ෆ්‍රැන්ක්ට අරගෙන යන්න තියෙන පැකේජ් එක කිලෝ 50ක් විතර බරයි කියලා. අදාළ දැනට අරගෙන යනකල් ඒකේ මොනවද තියෙන්නේ කියලා බලන්න එපා කියලා තයාලා කියනවා. ඉතින් ඒක ෆ්‍රැන්ක්ට ප්‍රශ්නයක් උනේ නැහැ. වැඩේ වෙනුවෙන් අය කරන මුදලින් භාගයක් අරගෙන එයා ආපහු යනවා. ඊළඟ දවසේ උදේ තමයි පැකේජ් එක අරගෙන යන්න තියෙන්නේ. ඉතින් උදේම ෆ්‍රැන්ක් කිව්ව තැනට ආවට පස්සේ අර කට්ටිය බෑග් එකක් අරගෙන අවිල්ලා ෆ්‍රැන්ක්ගේ කාර් එකේ ඩිකේ කියලා දානවා. ඊට පස්සේ මෙයා ඒක බාර දෙන්න තියෙන තැනට යන්න පිටත් වෙනවා. ඉතින් කොහොම හරි මෙහෙම කිලෝමීටර් ගානක්ම ඩ්‍රයිව් කරගෙන ඇවිත් ටාගේ පංචයක් ගියපු හින්දා වාහනේ අතරමඟ නතර කරන්න වෙනවා. ෆ්‍රැන්ක් මේ වෙලාවේ කායකේ ඩිකිය අරිනවා ස්පෙයා ටයර් එක ගන්න. එතකොට තමයි එයා දකින්නේ අර කට්ටිය දාපු බෑග් එක හෙලවෙනවා කියලා. හැබැයි පැකේජ් එක මොකක් වුණත් ඒක එයාට අදාළ නැති හින්දා ඒ ගැන හිතන්න නැතුව ආපහු ඩිකිය වහලා ටයර් එක මාරු කරනවා. ඊළඟට මෙයා ෂොප් එකක් ළඟ තමයි වාහනේ නතර කරන්නේ දවල් කෑම එක ගන්න.
පස්සේ කොහමරි කැම ටිකක් අරගෙන ආපහු drive කරගෙන යද්දී දැන් ඩිගේ ඇතුලෙන් අමුතු ශබ්ද වගේකුත් ඇහෙන්න ගන්නවා. ප්‍රෑන් කරන්නේ වාහනේ අතරමඟ නතර කරලා බෑග් එක ඇරලා බලනවා ඒකේ මොනවද තියෙන්නේ කියලා. බෑග් එකේ හිටියේ අතපය බැඳලා දාලා හිටපු එක ගර්ල් කෙනෙක්. ප්‍රෑන් මුලින්ම ගර්ල්ගේ කටේ අලවලා තිබු ටේප් එකේ පොඩි හිලක් අදලා අරගෙන ආපු බීම් එකක් එයාට පොවනවා. ඒකල්ල ආපහු එයාව ඩිගියර දාලා වහලා ආයෙත් යමන පටන් ගන්නවා. හැබැයි දැන් ඩිකිය පැත්තෙන් එන සද්ද හොඳටම වැඩි. ගර්ල් කකුලෙන් ගොඩක් හයියෙන් ඩිගියර පයින් ගහනවා. එයා ආයෙත් වාහනේ නතර කරලා ගර්ල්ගේ කටේ තිබ්බ ටේප් එක අයින් කරලා අහනවා ඇයි ඒ විදිහට සද්ද කරන්න කියලා. ගර්ල් කියන්නේ යාට වොෂරූම් එකට යන්න ඕමනාවක් තියනවා කියලා. පස්සේ ප්‍රෑන් කරන්නේ ගර්ල් පැනලා කියන සැකේට මුලින්ම ගර්ල්ගේ බෙල්ලේ ලණුවක් ඇට ගන්නවා. ඒකල්ලා ඒකේ එක කොනක් එයා අල්ලගෙන ගර්ල්ට කියනවා එතන තියෙන පඳුර එහා පැත්තට යන්න කියලා. ටික වෙලාවක් මෙහෙම බලාගෙන ඉද්දි ප්‍රෑන්ක්ට තේරෙනවා ගර්ල්ගේ බෙල්ලේ ගැට ගහලා තිබ්බ ලණුව දැන් බුරුල් වෙලා කියලා. එයා ලණුව දිගේ පඳුර එහා පැත්තට ගිහිල්ලා බලද්දි ගර්ල් පේන්න හිටියේ නැහැ. එයා ලණුවත් ලිහාගෙන පැනලා ගිහිල්ලා. හැබැයි දැන් ගර්ල්ට ඒ විදිහට වැඩි දුරක් නෑ යන්න පුළුවන් උනේ නැහැ. මග සරගුණ පරීක්ෂා කරාට පස්සේ ප්‍රෑන්ක්ට පුළුවන් වෙනවා ආපහු එයාව හොයාගන්න. ප්‍රෑන් ගර්ල්ව උස්සගෙනම ආපහු කායක ළඟට අරගෙන එනවා. මේ වෙලාවේ පොලිසිය දෙන්නෙකුත් ප්‍රෑන්ගේ කායක ළඟට ඇවිල්ලා. දැන් ඉතින් මෙයාට කරගන්න දෙයක් නැහැ. ගර්ල්ලත් අරගෙන පැනලා යන වෙලාවක් තිබ්බේ නැති හින්දා එයා පොලිස් නිලධාරීන් දෙන්නත් එක්ක ෆයිට් කරන්න පටන් ගන්නවා. දෙන්නට සිහිය නැති වෙන්නම ගැහුවාට පස්සේ ෆ්‍රැන්ක් ආයෙත් ගර්ල්ව බෑග් එකට දාගෙන ඒ පාසල් එක බාර දෙන්න තිබ්බ ප්ලේස් එකට එනවා. එතන ඉන්න ඩැරන් කියන මිනිස්සයාට තමයි ඒක බාර දෙන්න තියෙන්නේ. ඩැරන් කියන්නේ ගොඩක් ධනවත් ඇමරිකානු ජාතික මැරයෙක්. ෆ්‍රැන්ක් එන්න ටිකක් වෙලා ගියපු හින්දා ඩැරන් අහනවා ඇයි කියලා පරක් වුණේ. ඒකට ෆ්‍රැන්ක් බොරුවට කියනවා එද්දි ලොකු ට්‍රැෆික් එකකට අහුණා කියලා. බෑග් එක අරලා බැලුවා කියලා නම් එයා කිව්වේ නැහැ. මොකද ඒක එයාගේ නීති වලට පටහැනි දෙයක් හින්දා. පස්සේ ඩැරන් පොරොන්දු වුණ ගාණේ ඉතුරු ටිකක් ෆ්‍රැන්ක්ට දෙනවා. ඒ වගේම එයා තවත් බෑග් එකක් දෙනවා ආපහු ගිහිල්ලා පැකේජ් එක දුන්න අයට ඒක බාර දෙන්න කියලා. ෆ්‍රැන්ක් ඒ බෑග් එකත් බාරගෙන ආපහු යන්න පිටත් වෙනවා. හැබැයි ටික දුරක් ගියාට පස්සේ මෙයා බීම් එකක් ගන්න හිතාගෙන වාහනේ ෂොප් එකක් ළඟ නතර කරනවා. හැබැයි පස්සේ බීම් එක අරගෙන ෆ්‍රැන්ක් වාහනේ ළඟට යද්දී එකපාරටම මෙයාගේ වාහනේ පුපුරලා යනවා. කලින් අර ඩැරන් කියන මනුස්සයා දුන්න බෑග් එකේ තිබිලා තියෙන බෝම්බයක්. කොහොම හරි වාහනෙන් එළියට බහව හින්දා ප්‍රෑන්ක්ට ප්‍රශ්නයක් උනේ නැහැ. එයා ආපහු කෙලින්ම යන්නේ ඩැරන්ගේ ප්ලේස් එකට. හැබැයි දැන් එතන ඩැරන් හිටියේ නැහැ. ප්‍රෑන්ක් එතන හිටව මැරෝත් එක්ක ෆයිට් කරනවා. මොකද එයාව මරන්න හිතලා තමයි බෝම්බයක් සෙට් කරපු බෑග් එකක් බාර දුන්නේ. ප්‍රෑන්ක් එතන හිටපු මැරෝ හැමෝටම ගහලා ඩැරන්වත් හොයන්න හිතාගෙන ගරජ් එකේ තිබ්බ කායකුත් අරගෙන ආපහු යන්න පිටත් වෙනවා. ටික දුරක් ඒ විදිහට යද්දී ෆ්‍රැන්ක් දකිනවා කලින් වෙලාවේ බාර දුන්න ගර්ල් දැන් ආයෙත් මෙයාගේ වාහනය ඇතුළට නැගලා කියලා. ෆ්‍රැන්ක් මැරෝත් එක්ක ෆයිට් කරද්දි තමයි ඒ අතර ගර්ල් කායකට මාරු වෙලා තියෙන්නේ. එයා කායක එතන නතර කරලා ගර්ල් එළියට ඇදලා දානවා. හැබැයි මේ වෙලාවේ ගර්ල් හොඳටම අඬලා එයා කියනවා එයාව දාලා යන්න එපා මැරෝ සෙට් එක ආපහු ඇවිල්ලා එයාව අල්ලගෙන යයි කියලා. ඉතින් මේකත් එක්ක ෆ්‍රැන්ක්ට ගර්ල් ගැන දුක හිතිලා මුලින්ම එයාව අරගෙන යන්නේ ෆ්‍රැන්ක්ගේ ගෙදරට. ඒකල්ල ෆ්‍රැන්ක් අහනවා එයාගේ නම මොකක්ද මේ විදිහට මැරෝ සෙට් එක යාව අල්ලගෙන ඉන්නේ ඇයි කියලා. ගර්ල්ගේ නම තමයි ලායි. හැබැයි ඊළඟට එයාගේ අතපය ලියන්න කියලා කෑ ගහපු හින්දා වැඩ දෙයක් කතා කරන්න කලින් ෆ්‍රැන්ක් ආපහු ගර්ල්ගේ කට වහනවා. මේ විදිහට පැයක් දෙකක් ගියාට පස්සේ තමයි ෆ්‍රැන්ක් ආයෙත් ගර්ල්ව ලියන්නේ. ඒ වගේම එයාට කන්නේ කියලා නොල්ස් එක්කුත් දෙනවා. ලායි කෑම එක කාලා යෝරනාට පස්සේ කරන්නේ ෆ්‍රැන්ක්ගේ ගෙදර ඇතුළේ ටිකක් ඇවිදලා බලනවා ගේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ෆ්‍රැන්ක් ආමේකේ ඉන්න කාලේ හම්බ වුණ පදක්කම් ෆොටෝ වගේ දේවල් තමයි මෙයා මේ වෙලාවේ දකින්නේ. මේ අතරේ කලින් ෆ්‍රැන්ක් පාර දීපු වෙලාවේ එක මැරේ කොහොම හරි බේරිලා තියෙනවා. මිනිහා දැන් හොඳටම තුවාල වෙලා ඉන්නේ රෝහලේ. මේ වෙලාවේ ඩැරන් එනවා ඒ මැරයව බලන්න. ෆ්‍රැන්ක් තාමත් ජීවත් වෙනවා මිනිහා තමයි මේ පහර දීම කරේ කියලා මැරයා ඩැරන්ට කියනවා. හැබැයි විස්තර ටික දැනගත්තට පස්සේ ඩැරන් මේ තුවාල වෙලා හිටව මැරයව මරනවා. මොකද එයා බය වුණා පොලිසිය ඇවිල්ලා මේ මැරයාගෙන් ප්‍රශ්න කරයි කියලා. එහෙම වුණොත් එයාලගේ හොර ජාවාරම් ගැන හැම එකක්ම පොලිසියත් දැනගන්නවා. ඉතින් ඊළඟ දවසේදී ෆ්‍රැන්ක් ඇහැරිලා බලද්දී ලායි ගෙදර ලස්සනට පිරිසිදු කරලා. ඒ වගේම ෆ්‍රැන්ක්ට කොෆි එකක්වත් හදලා මේ වෙද්දි උදේ කෑමත් ලෑස්ති කරලා. දෙන්න කෑම කන ගමන් එද්දී අර ටාකෝන් කියන පොලිනදාරියා එනවා ෆ්‍රැන්ක්ව හම්බ වෙන්න. එයා ලායිව දකිනවා. හැබැයි ෆ්‍රැන්ක් බොරුවට ටාකෝන්ට කිව්වේ ලායි කියන්නේ එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා. කලින් දවසේ බෝම්බ පුපුරලා විනාශ වුණ කායකේ නම්බර් ප්ලේට් එක පොලිසිය හොයාගෙන. ඒකයිති ෆ්‍රැන්ක්ට කියලා ටාකෝන් දන්නවා. ඒකයි දැන් ඒ ගැන ප්‍රශ්න කරන්න ටාකෝන් ෆ්‍රැන්ක්ව හම්බ වෙන්න ආවේ. ෆ්‍රැන්ක් මේ වෙලාවේ ඒකටත් බොරු කතාවක් ගොතනවා. එයා කියනවා කලින් දවසේ ටවුන් එකේ ඉන්න මැරෝ සෙට් එකක් තමයි එයාගේ කායක හොරකම් කරගෙන ගියේ කියලා. සමහර විට ඊට පස්සේ හොරු සෙට් එක කායක පුපුරලා දාන්න නැති කියලා ෆ්‍රැන්ක් කියනවා.
ඉතින් මේ විස්තරත් එක්ක ටාගෝන්ට බෑ ෆ්‍රෑන්කෝ අත්අඩංගුවට ගන්න. මොකද එයාට ඒකට සාක්ෂි තිබෙත් නැහැ. කොහම වුණත් ටාගෝන්ගේ හිතේ නම් ෆ්‍රෑන්ගෑ සැකයක් තියෙනවා. දෙන්නටම පොලිසියට ඇවිල්ලා කට උත්තරයක් දෙන්න කියලා ටාගෝන් ආපහු යනවා. හැබැයි මොකක් හරි හේතුවකට ලයි ෆ්‍රෑන්ක් එක්ක පොලිසියට යන්න බය වුණා. එයා කියන්නේ එයා පොලිසියට ගියොත් ආයෙත් අර මැරව සෙට් එක යාව හොයාගනී කියලා. මේ කතාව ඇතරේදී එක පාරටම මිසයිලයක් එනවා ෆ්‍රෑන්ක්ගේ ගෙදර පැත්තට. හැබැයි ඒක වැදිලා පුපුරන්න කලින් ෆ්‍රෑන්ක්ට පුළුවන් වුණා ලයිවත් අරගෙන මේසයක් අරට ගිහිල්ලා ජීවිතය බේරගන්න. දැන් අර ඩැරන් කියන මැරයා එයාගේ කට්ටියත් එක්ක ඇවිල්ලා පහර දෙන්න පටන් ගන්නවා. ෆ්‍රෑන්ක් ලයි එක්ක ඒ වගනොත් බේරුණා. ඊළඟට ඩැරන් ආයෙත් රොකට් ලොන්ජ් එකක් ගහනවා ගෙදර සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන්න. ඒක වදිනවත් එක්කම ෆ්‍රෑන්ක් ලයිවත් අරගෙන ගෙදර ලිෆ්ට් එකට පැන ගන්නවා. ලිෆ්ට් එක පහලට ගිහිල්ලා නතර වුණේ බේස්මන්ට් එක ඇතුලේ. හැබැයි බෝම්බෙන් මුළු ගෙදරම ගිනි අරගෙන විනාශ වෙලා යනවා. බේස්මන්ට් එකේ ඉඳලා මොහොත පැත්තට තිබ්බ උමගකින් ගිහිල්ලා තමයි ෆ්‍රෑන්ක් ලයි දෙන්න ජීවිතේ බේරගන්නේ. ඒ උමග කෙලින්ම එන්නේ ෆ්‍රෑන්ක්ගේ ආරක්ෂිත රහස් නිවාසයකට. එතන ඉඳලා මේ දෙන්න කෙලින්ම යන්නේ ළඟම තිබ්බ පොලිසියට. ඒකල මේ පහර දීම ගැනත් ඉන්ස්පෙක්ටර් ටාගෝනට කියනවා. හැබැයි යාලා කියන්නේ කවුද යාලට පහර දුන්නේ කියලා නම් දන්නේ නැහැ කියලා. මේ වෙලාවේ ටාගෝනි රූම් එකෙන් එළියට යන කල් ඉඳලා ලයි එතන තිබ්බ කම්පියුටර් එකක් පාවිච්චි කරලා අර ඩැරන් ඉන්න ලොකේෂන් එක හොයාගන්නවා. ඩැරන් කියන්නේ දරුණම ගණයේ මැරයෙක්ින්ද පොලිසියේ තියෙනවා යාලා ගැන හැම විස්තරයක්ම. ඉතින් ප්‍රශ්න කිරීම ඉවර කරාට පස්සේ ටාගෝනි මේ දෙන්නට යන්න අවසර දෙනවා. හැබැයි මේ වෙද්දී ෆ්‍රෑන්ක්ට නතර වෙන්න තැනක් නැහැ කියලා තමයි ටාගෝනි හිතන්නේ. එයා කියනවා කැමති නම් එයාගේ සහෝදරයාගේ හෝටල් එකේ රූම් එකක් ලෑස්ති කරලා දෙන්න පුළුවන් කියලා. ෆ්‍රෑන්ක් ඒකට කැමතුනේ නැහැ. එයා ඉන්න තැනක් හොයාගන්නම් කියලා එතනින් යනවා. මේ වෙලාවේ ලයි කරන්න හදන්නේ ෆ්‍රෑන්ක් එක ගිහිලා ඩැරන් ඉන්න තැන හොයාගන්න. හැබැයි ඩැරන් දැනටමත් එයාගේ ගෙදර විනාශ කරලා දාපු හින්දා ෆ්‍රෑන්ක් කියනවා එයාට තවත් ප්‍රශ්න දාගන්න ඕමනාවක් නැහැ. ලයිට ගිහිල්ලා තනියම ඕන දෙයක් කරගන්න කියලා. ඊට පස්සේ ලයි හොඳටම අඬනවා. ඒ වගේම ඩැරන් එයාව අල්ලගෙන ආපු හේතුවත් ෆ්‍රෑන්ක්ට කියනවා. එයා කියන විදිහට ඩැරන් කියන්නේ දුප්පත් මිනිස්සුන්ව අල්ලගෙන ඇවිල්ලා එයාලව මෙහෙකාර සේවයට විකුණන ජාවාරමක් කරගෙන යන කෙනෙක්. ඒ විදිහට මිනිහා ලායිගේ පවුලයාවත් අල්ලගෙන මේ වෙද්දි තවත් කට්ටියක් එක්ක කන්ටේනර් එකක් තියාගෙන ඉන්නවා. ඒ වෙන රටකට විකුණන්න හිතාගෙන. ලායි මේක දැනගත්ත හින්දා තමයි එයාවත් අල්ලගෙන තියෙන්නේ. මේ විස්තර ටික කියලා ලායි ෆ්‍රෑන්ක්ගෙන් උදව් ඉල්ලනවා එයාගේ පවුලයාව බේරගන්න. ඉතින් අන්තිමට ෆ්‍රෑන්ක් උදව් කරන්න කැමති වෙනවා. ඒ වගේම එයා ලායි එක්ක යනවා ඩැරන්ගේ ඔෆිස් එකට. ෆ්‍රෑන්ක් එතන හිටපු හැමෝටම පහර දීලා මිනිහව අල්ල ගන්නවා. ඒකල එයා මුලින්ම අහන්නේ ඇයි කියලා එයාව මරන්න හදන්නේ. ඩැරන් කියන්නේ අර බෑග් එක අරගෙන එන වැඩේ බාර දුන්නාට පස්සේ ෆ්‍රෑන්ක් ඒක අරලා බලලා එයාගේම නීති කැඩුවා කියලා. ඒකයි ඒ විදිහට මරලා දාන්න හැදුවා කියලා එයා කියනවා. පස්සේ ෆ්‍රෑන්ක් ලායි දෙන්න එකතු වෙලා ඩැරන් අර මිනිස්සු පුරවපු කන්ටේනර් එක තියාගෙන ඉන්නේ කොහෙද කියලා හොයන්න ගොඩක් උත්සාහ කරනවා. ඒත් එක්කම තමයි ඩැරන් මේ දෙන්නාට කියන්නේ එයා තනියම නෙමෙයි මේ වැඩේ කරන්නේ ලායිගේ තාත්තත් මේ ජාවාරමට සම්බන්ධයි කියලා. ලායි මේ වෙනකල් මේක දැනගෙන හිටියේ නැහැ. කොහොමද ටික වෙලාවක් යද්දී ලායිගේ තාත්තා මෙතනට එනවා තවත් මැරව සෙට් එකක් එක්ක. මිනිහාගේ නම තමයි ක්වායි. ඇත්තටම ලායි මේ ජාවාරම ගැන දැනගත්ත හින්දා ක්වායිම තමයි කන්ට්‍රැක්ට් එක බාර දීලා තියෙන්නේ එයාගේම දුවව පැහැරගෙන අර මිනිස්සුත් එක්කම විකුණන්න කියලා. දැන් ක්වායි ෆ්‍රෑන්ක්ට දුවක්කුවක් දෙක් කරලා දෙන්නව අල්ලගන්න හදනවා. හැබැයි පස්සේ ෆ්‍රෑන්ක් ෆයිට් කරන්න පටන් ගත්ත හින්දා කට්ටිය එයාට සිහිය නැති වෙන්නම පාරක් ගහනවා. ඒත් එක්කම වගේ මෙතනට එනවා ටාකෝන් කියන පොලිස් නිලධාරියා. මේ වෙලාවේ ඩැරන් ක්වායි දෙන්න ටාකෝන්ට කියන්නේ ෆ්‍රෑන්ක් ලායිව පැහැරගෙන ගිහිල්ලා මෙච්චර කාලයක් බලෙන් තියාගෙන හිටියා කියලා. ටාකෝන් මේ කතාව විශ්වාස කරනවා. ඒ වගේම තමයි ෆ්‍රෑන්ක්ව අරගෙන ගිහිල්ලා හිරකූඩුවට දානවා. ඉතින් ෆ්‍රෑන්ක්ට සිහි ආවට පස්සේ ටාකෝන් එයාට කියනවා මේ සිද්ධිය ගැන ඇත්තම විස්තරය එයාට කියන්න කියලා. එහෙම කරොත් එයාව නිදහස් කරන්නම් කියලා කියනවා. ඩැරන්ගේ ජාවාරම ගැන හැම විස්තරයක්ම ෆ්‍රෑන්ක් ටාකෝන්ට කියනවා. ඩැරන් කියන්නේ දරුණුම ගණයේ අපරාධකාරයෙක් කියන ටාකෝන් දන්නවා. ඒ වුණාට එයා කියන්නේ ඒ කතාව ඇත්ත වුණත් ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න තවත් ටික කාලයක් යයි කියලා. හැබැයි පරක්කු වුණොත් ඩැරන් අර මිනිසුන්ව ඉක්මනටම විකුණයි කියලා ෆ්‍රෑන්ක් දන්නවා. පස්සේ ටාකෝනුත් ෆ්‍රෑන්ක්ට උදව් කරන්න කැමති වෙනවා. ඊට පස්සේ මේ දෙන්නා එකතු වෙලා මේකට ප්ලෑන් එකක් ගහනවා. ප්ලෑන් එක තමයි මුලින්ම එයා ටාකෝන් අල්ලගෙන වගේ රඟපාලා හිරෙන් පැනලා යන එක. දෙන්න එතනලා කෙලින්ම එන්නේ ෆ්‍රෑන්ක්ට ආйти බෝට් එකක් ළඟට. ෆ්‍රෑන්ක්ට ආйти ආයත වගේක් මේ බෝට් එකේ හංගලා තිබ්බා. දෙන්න ආයුධ ටික ලෑස්ති කරගෙන බෝට් එකේ එනවා කන්ටේනර් නතර කරලා තිබ්බ යාඩ් එකට. ඒකල මුලින්ම කන්ටේනර් එකකින් එක පරීක්ෂා කරන්න පටන් ගන්නවා. මේ අතරේ දැන් ඩැරන් නදුළු කට්ටියත් මෙතනට ඇවිල්ලා. එයාලා හදන්න මිනිස්සුන්ව දාලා තිබ්බ කන්ටේනර් ටික අරගෙන මෙතනින් යන්න. දැන් කොහොම හරි එක පාරටම ෆ්‍රෑන්ක් කට්ටියව දකපු හින්දා එයාලට පහර දෙන්න පටන් ගන්නවා. මැරෝ සෙට් එක ඉවරයක් කරලා දැම්මට පස්සේ ෆ්‍රෑන්ක් ගොඩ වෙනවා එක කන්ටේනර් එකක් උඩට.
එයා දකිනවා ඩැරන් දැන් අනිත් කට්ටියත් එක්ක පැන ගන්න හදන්න කියලා. ෆ්‍රැන්ක් කන්ටේනර් එක උඩින් දුවගෙන ගිහිල්ලා අරගෙන යන එක ට්‍රක් එක අකුරට පනිනවා. හැබැයි මේ වෙලාවේ ඩැරන් ෆ්‍රැන්ක්ව දකපු හින්දා ට්‍රක් එකේ සයිඩ් එකක් වද්දලා එයාව වට්ටන්න තමා හදන්නේ. ෆ්‍රැන්ක් එකෙන් බේරෙන්න පනින්න යන ගමන් තිබ්බ තවත් බස් එකක් උඩට. හැබැයි දැන් ඩැරන්ගේ තවත් මැරෝ සෙට් එකක් එනවා ෆ්‍රැන්ක්ගේ පිටිපස්සේ. ෆ්‍රැන්ක් ඒ කට්ටියත් එක්ක ෆයිට් කරන ගමන්ම එතන තිබ්බ තෙල් කෑන් එකක් පෙරලනවා. ඒකෙන් වටේ ඉන්න මැරයන්ට ලේසි වුණේ නැහැ ෆ්‍රැන්ක් ළඟට ගිහිල්ලා එයාත් එක්ක ෆයිට් කරන්න. ඒ විදිහට ෆයිට් කළා ෆ්‍රැන්ක්ට පුළුවන් වෙනවා ගොඩක් දණෙක්ව ඉවරයක් කරලා දාන්න. ඒත් එක්කම එක මැරයක් ෆ්‍රැන්ක්ට වෙඩි තියන්න හදපු හින්දා එයා කරන්න එක මිනිස්සෙක්ට මුවා වෙලා උණ්ඩ වලින් බේරෙනවා. ඒ වගේම ජනේලයකුත් කඩාගෙනම එතන තිබ්බ මුහුදට පනිනවා. පස්සේ අර මැරෝ සෙට් එක ෆ්‍රැන්ක්ව මරන්න හිදාගෙන මුහුදට තෙල් කෑන් එකක් දාලා ඒක උඩින් ගිනි දිනනවා. හැබැයි ෆ්‍රැන්ක්ට පුළුවන් වුණා වතුර යටින් පීනලා ගිහිල්ලා කොහොම හරි ජීවිතේ බේරගන්න. එයා යාඩ් එකේ නතර කරලා තිබ්බ කා එකක් අරගෙන කන්ටේනර් ටික ගියපු පැත්තට ඩ්‍රයිව් කරගෙන යනවා. හැබැයි ටික දුරක් යද්දි කා එක කැඩෙනවා. වෙලාවට ඒ ළඟම තිබ්බ ප්ලේන් ගොඩ බාන ගුවන් තොටුපළක්. ෆ්‍රැන්ක් කරන්නේ එතනින් එක ප්ලේන් එකක් කායර් එකට අරගෙන අර කන්ටේනර් ටික පිටිපස්සෙන් ෆලෝ කරගෙන යනවා. එහෙම ගිහිල්ලා කන්ටේනර් ටික ළඟටම ආවට පස්සේ ෆ්‍රැන්ක් මේ හෙලිකොප්ටරේ හිටපු පයිලට්ට කියනවා මේ සිද්ධිය ගැන ළඟම තියෙන පොලිසියට දැනුම් දෙන්න කියලා. එහෙම කියලා ෆ්‍රැන්ක් පැරෂූට් එකක් අරගෙන කන්ටේනර් එක උඩට පනිනවා. ඒ වගේම සයිඩ් එකෙන් ගිහිල්ලා ඒ ට්‍රක් එකේ ඩ්‍රයිවර්ට පහර දෙනවා. ඊට පස්සේ ට්‍රක් එක ඩ්‍රයිව් කරන්නේ ෆ්‍රැන්ක්. කොහොම හරි මේ වෙද්දි ඩැරනුත් දැනගන්නවා ෆ්‍රැන්ක් අහපව ඇවිල්ලා කියලා. මිනා කායකේ ඇවිල්ලා ෆ්‍රැන්ක් කරපු විදිහටම කායකෙන් මේ ට්‍රක් එක උඩට මාරු වෙනවා. ඊට පස්සේ දෙන්න අතර දරුණු ෆයිට් එකක් යනවා. ඩැරන්ට පුළුවන් වෙනවා ෆ්‍රැන්ක්ව වින්ස්ක්‍රීන් එකෙන් එළියට දාලා ආපහු ට්‍රක් එකේ පාලනය එයාගේ අතට ගන්න. හැමෝම හිතුවේ ෆ්‍රැන්ක් පහලට වැටිලා මැරුණා කියලා. හැබැයි එහෙම වුණේ නැහැ. ෆ්‍රැන්ක් තාමත් මේ ට්‍රක් එකේ යට එල්ලිලා ඉන්නවා. දැන් අර කායි කියන මනුස්සයා ෆ්‍රැන්ක්ව දැකලා එයාට එක දිගටම වෙඩි තියනවා. ඒත් එක්කම ෆ්‍රැන්ක් යතුරක් අරගෙන ඒකෙන් දමල ගහනවා කායි හිටපු කායිකේ ඩ්‍රයිවර්ට. මේකත් එක්ක කායික පස්කන්දක හැපිලා නතර වෙනවා. පස්සේ ෆ්‍රැන්ක් ආපහු ට්‍රක් එක උඩට නැගලා ඩැරන් එක්ක ෆයිට් කරන්න පටන් ගන්නවා. මේ පාර එයාට පුළුවන් වුණා ඩැරන්ව ට්‍රක් එකෙන් බිමටම තල්ලු කරලා දාලා මිනිහව ඉවරයක් කරලා දාන්න. පස්සේ ෆ්‍රැන්ක් මේ ට්‍රක් එක පාර ආයෙත් නතර කරනවා. හැබැයි ඒත් එක්කම අර කායි කියන මනුස්සයාත් එතනට එනවා. මිනා ෆ්‍රැන්ක්ට තුවක්කුවක් දික් කළා එයාව අරගෙන යනවා කඳු බෑවුමක් ළඟට. ක්වායි කරන්න හදන්නේ ෆ්‍රැන්ක්ට වෙඩි තියලා එයාව බෑවුමෙන් පහළට තල්ලු කරලා දාන්න. හැබැයි ක්වායි ඒක කරන්න කලින් ලායි එදනට එනවා. එයා ක්වායිට වෙඩි තියලා ෆ්‍රැන්ක්ව බේරගන්නවා. ටික වෙලාවක් ඇදි ටාකෝන් ඇතුළු පොලිසිය කට්ටියත් ඇවිල්ලා ඉතුරු වෙලා හිටපු අනිත් මැරෙන්නවත් අත්අඩංගුවට ගන්නවා. අන්තිමටම එයාලා කන්ටේනර් ටික විවෘත කරලා බලද්දී ඒව ඇතුළේ ඉන්නවා සරණාගතය විදිහට විකුණන්න අරගෙන ගියපු මිනිස්සු කට්ටිය. ඉතින් අද ෆිල්ම් එක කොහොම තමයි ඉවර වෙන්නේ? වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි වීඩියෝ එකට ලයික් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ රිවියු එකෙන් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.